ரத்து காட்ட ரத்து காட்ட பனின்னட பேர பனின்னட பேர ජෙනරල් දයරත්නායක දැන් ඔබ ඉන්නේ මොන පක්ෂෙද? මෙච්චර කල් එහෙම පක්ෂක කියලා හිටියේ නෑ. නමුත් ප්‍රායෝගික දුන්නා හිතෙන ඩයට් කණ්ඩායමට මේ සැරේ අපි හිතුවා සමග ජන වෙලා වේගිය සමග එකතු වෙලා ගමනක් යන්න. හරි පස්සේ ඔබතුමාගේ Facebook එකේ සමාවෙන්න කියලා දාලා තිබුණා. මොකද වැරද්දක් වුණාද? ඒවා ඉතින් මේ අද මාධ්‍ය ශාස්ත්‍රයේ තියෙන தත්ත්වය තමයි හරි කනගාටුයි ඒ වගේ දේවල් ඉන්ටර්නෙට් වල හරි මේ තියෙන පින්තූර අරගෙන මේ වගේ නිවුස් හදලා දැමීම කනගාටුදායකයි. ඔබ කියන්නේ ඒක ඔබ දාපු එකක් නෙමෙයි ඒක ෆේක් එකක් කියලාද කියන්නේ? ඒක සම්පූර්ණ අසත්‍ය. මං ඒ වගේ සත්‍යයට පත් වෙන පුද්ගලෙක් නෙවෙයි. ඒ කියන්නේ ඔබ තාමත් ඉන්නේ සමග ජන බලවේගයට දැන් පක්ෂයට සම්බන්ධලා කටයුතු කරනවා. ඔව් අනිවාර්යෙන් මේකට සම්බන්ධ වීමට අපි අපේ කැමැත්ත ප්‍රකාශ කරා. ඒතර සම්බන්ධලා වැඩ කරන්න එහෙම තාම මොකුත් පටන් ගත්තේ නෑ. ඒව කතා කරගත්තේ නෑ. ඒව අපි කතා කරගෙන යනවා. අපි ඒකට කැමැත්ත ප්‍රකාශ කරා පමණයි මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි වැඩි තියෙන දැන් ඔබ සජ්ජපෙට ගන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියලා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එළිපිටම ප්‍රකාශ කරලා තිනවා. දැන් මෙහෙම විරෝධයක් එල්ල වෙද්දී ඔබට ගිහිලා සජ්ජපේ වැඩ කරන්න පුළුවන්ද? නෑ නිකන් ඒක එතුමාගේ අදහස. එතුමා අපේ හිටපු ජේසුනිල්ලාරි මගේ හමුදාපති වරේ ඉතින් අපේ විනයක් තියෙනවනේ ඒ විනය අනුව මම කතා කරනවා පිටක් ඒවා අපි සටනට යන්නේ එයාට ඒක ප්‍රශ්නයක් වුණාට මට ඒක ප්‍රශ්නයක් නැහැ මේ වගේ අභියෝග ඕන තරම් අපි ජයග්‍රහණය කරලා තියෙනවා ඒක මට නම් විශාල ප්‍රශ්නයක් නෙවෙයි ඔබ මේ හමුදාපති උනේ රාජපක්ෂලාට ගැතිකම් කරලා කියලායි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මාධ්‍ය හමුවේ චෝදනා කළේ ඔබට උත්තරයක් තියෙනවද ඒකට ඔව් එතුමාට ඒකට මම මුකුත් කියන්න යන්නේ නැහැ එතුමාගේ මට්ටමින්නේ අනිත් අයත් ඔබට දැන් වෙනසක් කරන්න ඕන කියලා කිව්වා. එතකොට දැන් මේ වෙලාවේ වෙනසක් කරන්න පුළුවන් එකම පක්ෂයේ සජබ විතරද ඔබට පේන්නේ? මාලිමාව ඉන්නවා, තව බොහෝ දෙනෙක් පේන්න ඉන්නවනේ. දැන් අලුත් දේශපාලන පක්ෂ තියෙනවා, ව්‍යාපාරිකෝ එනවා. ඉතින් සජබ විතරද ඉන්නේ මේ වෙනසක් කරන්න? වෙන කවුරුත් පේන්නවත් නැද්ද? නෑ, මේ අපේ විශ්ලේෂණයන් අනුව අපිට තියෙන අනිත් අයත් තියෙනවා, විවිධ අදහස් තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ නිසාට මේ අයගෙන් දැනට අපිට පේන හැටියට ඉදිරියෙන් ඉන්න කණ්ඩායම මේක අපිට පේනවා. ඉදිරියට ආණ්ඩුවක් පිටවන්නේ හැකියාව තියෙන මේ කට්ටියට කියන සංස්ථාපිත මණ්ඩල සිවිල් කාර්යකාරී අපි සමග ඉන්නවා ව්‍යාපාර ලෝකයේ අය නිසා අපි විවිධ සංවිධාන වල වැඩ කළ විවිධ ස්ථාන වල වැඩ කළ එහෙම කණ්ඩායමක් ඉන්නවා ඒ සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන හොඳ සංකල්පයක් නිර්මාණය කරගෙන ඉදිරියට යෑම තමයි අපි බලාපොරොත්තු මාලිමාවට රැල්ලක් තියෙනවා කියලායි කියන්නේ බිම්මට්ට මෙහෙම කැරකෙද්දි ජනතාවත් කියනවා මාලිමාව ගැන විශ්වාසයක් නැද්ද එතකොට එහෙම නෙමෙයි ඒක එහෙම විශ්වාස කරන කණ්ඩායමක් ඉන්නවනේ ඒ අය ඉතින් අපේ විශ්වාසය වැඩිමින් තින්නේ සජිත් ප්‍රේමදාස් මහත්මයා සහ එයාගේ කණ්ඩායම සමග ඔබගේ අරමුණ මොකක්ද සජබේ ආණ්ඩුවක් පිළිහිඩුවට පස්සේ තනතුරක් ගන්න එකද නෑ ඒ වගේ අපි මෙතෙක් කල් එහෙම වැඩ කරලා නැහැනේ ඉතින් අපිට එහෙම දැන් දේශපාලන ලෝකයේ වගේ දේවල් සිද්ධුනට අපිට ඒ සංස්කෘතියෙන් ඔබට ගිහිල්ලා වැඩ ගන්න අනිවාර්යයෙන්ම මේ රට බලන්නකෝ තියෙන තත්ත්වය අපේ විනය පිරිහිලා උඩරෙන් මට්ටමේ රටේ ආර්ථිකය පිරිහිලා උඩරෙන් මට්ටමේ දේශපාලන කණ්ඩායම පිරිහිලා උඩරෙන් මට්ටමේ රටේ පෞගේ වකවානුවේ සිදුවෙච්ච ක්‍රියාදාමයකින් අපේ දේශපාලන කණ්ඩායම එකමුතු වෙන්නේ නැහැ ඔබේ පාර්ශවයේ ආණ්ඩුවක් පිහිටෙව්වොත් ඉස්සෙල්ලා මොකද කරන වෙනස අනිවාර්යයෙන්ම මේකේ අපේ ආර්ථික ප්‍රශ්නේ ලංකාවේ තියෙන ප්‍රධානම දේ ඉතින් මේකට මේ පැලස්තර හරියන්නේ නැහැ ඒවට විස්තර කරලා ඒ වගේ කොටස් වශයෙන් යන්න ඕනේ මේ ජනතාවට තියෙන මහා බර අඩු කිරීම තමයි පළවෙනිම දේ මොන රජයක් ආවත් කියන එකයි අපේ විශ්වාසය ඔබ හිතන කණ්ඩායම් බලයට ඇවිල්ලා ඔබට ඇමතිකමක් ගන්න කියලා අවස්ථාවක් හම්බුනොත් ඔබ ගන්නෙ මොකක්ද ආරක්ෂක අමාත්‍ය ධූරයේද මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේද ඒ වගේ තත්වයකට අපි ඇවිල්ලා නැහැ ඒවා පසුවට වෙන දේවල් අපි ඒව පස්සේ කතා කරමු රතු කට්ට පනින්නට පෙර